හයි ගයිස්, ඉතින් ඔගලන්ට කොහොමද? කාලෙකට පසුවන YouTube වීඩියෝ එකක් ගෙනාව ඔගලන්ට ට්‍රැවල් විත් රශී YouTube channel එක හරහා. ඉතින් මාව subscribe කරලා නැත්නම් දැම්ම ගිහින් subscribe කරන්න, bell icon එක තියෙනවා ඒක press කරන්න. එතකොට මං දාන videos ඔගලන්ට එවෙලම බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔගලන්ගේ අරුත් එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔගලන්ගේ කමෙන්ට්ස්, ඔගොලු සජෙෂන්ස් දෙන්න. එතකොට අපි බලන්නම් ඒවා කන්සිඩර් කරලා ඒ තැන් වලටත් ගිහින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්ද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරන්න, subscribe කළ නැත්නම්. ඉතින් කෑම කන්න කැමති යාළුවෝ චුට්ටක් මේ වීඩියෝ එක පැත්තට එන්න. එක කෑම අපි ටේස්ට් කරලා බලන්න කොම වගේ කැමති නේද? කවුද අකමැති? එක එක කෑම ජාති ට්‍රයි කරන්න කැමති කට්ටිය, ඉතින් මේ වීඩියෝ එක බලන්න දිගටම. ඕගලන්ට මේ හොටෙල් එකේ ඩිනර් එක ගැන විස්තර ගොඩක් දැනගන්න පුළුවන්. ඉතින් ඒ කිව්වත් හරිය, අපි ඇවිල්ලා තියෙන ඩිනර් එකට තමයි. ඉතින් මේ තමයි හොටෙල් කෝට්යාඩ්. මේක තියෙන්නේ ගංගාරාමේ. ඔක්කොම මං තන ඕන කෙනෙක් දන්නවා මේ හොටෙල් එක ගැන. ඉතින් මම හිතන්නේ ඔගලොත් එන්න. හරිම ලස්සනයි මේ හොටෙල් එක, ඔගලන්ට පේනවා ඇති ඉන්ටීරිය එක. එහෙම ඇත්තටම මට ගියාම මාර නිදහසක් වගේ දැනුණා. මොකද ලොකු ඉඩක් නැති වුණත් මේ හොටෙල් එකේ ඒගොල්ලන්ගේ ඉන්ටීරිය එක මං තනේ ඉන්ටීරිය එක ඩිසයින් කරලා තියෙන්නේ. අර ඉඩ පොඩි ඉඩ ප්‍රමාණය වුණත් ලොකුවට පෙන්නන ආකාරයට තමයි මම හිතන්නේ ඉන්ටීරිය එක ඩිසයින් කරලා තියෙන, ඒගොල්ලෝ ප්ලෑන් කරලා තියෙන්නේ. මම හිතන්නේ ඒක සාර්ථකයි. ඇත්තටම ලොකු ඉඩක් නැති වුණත් අපිට ඒ නිදහස කියන එක ඇත්තටම තදින්ම දැනෙනවා. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ පොඩක් මේ එළියට ගියාට පස්සේ පූල් එක, පූල් ඒරියා එකට වගේ ගියාට පස්සේ මාර නිදහසක් තියෙනවා. මොකද ඒ වටපිටාව දැක්කහම හරිම සුන්දරයි. Thank you.
ඉතින් දැන් යන් අපි බුෆේ එක පැත්තට. මුලින්ම තිබ්බේ සුප්, සුප් වර්ග තුනක් තිබ්බා. මේ තුනෙන් නම් මම ට්‍රයි කරේ තායි චිකන් සුප් කියන එක. ඒක නම් හරිම රහයි. මං අනිද්දක නම් ට්‍රයි කරේ නැහැ. ඉතින් මම දන්නේ නැහැ ඒක කොයි වගේද කියලා ටේස්ට් එක. හැබැයි තායි චිකන් සුප් එක නම් ඔගොල්ලෝ ගියොත් අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න එක රහයි. ඊළඟට තියෙන්නේ බ්‍රෙඩ් කෝන් එක. ඉතින් බ්‍රෙඩ් වර්ග ගොඩක් තියෙනවා. අපිට කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. එකක් හෝ අපිට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන්. ඒ වගේම බටර් තියෙනවා. ඉතින් මම මේ බ්‍රෙඩ් වර්ග තුනක් විතර ට්‍රයි කරායි. තුනම අතරම සොෆ්ට් හරිම රහයි. ඒ වගේම ඊළඟට තියෙනවා සලාඩ් කෝන් එක. සලාඩ් අපිට ඕන එකක් හදාගන්න පුළුවන්. ඒගොල්ලෝ හදලා නැහැ. රෙඩිමේඩ් සලාඩ් නෙමෙයි තියෙන්නේ. අපිට හදාගන්න පුළුවන් විදියට කියලා තියෙනවා. අවශ්‍ය ජාති දාගෙන අපිට සලාඩ් එක හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා තියහෙන් තියෙනවා අර චිකන් ෆ්‍රයිස්. ඉතින් අනිවාර්යයෙන්ම ඔගොල්ලෝ ගියොත් චිකන් ෆ්‍රයිස් ගන්න හරිම රහයි. ඇත්තටම මේක කියන්න ඕනේ හරිම රහයි. මම ඇත්තටම ටිකක් වැඩිපුර බෙදාගෙන කෑවා. ඒකේ තරම් රහින්ද. ඊළඟට අපි සුෂි කෝන් එක තමයි තියෙන්නේ. ඇත්තටම මම නම් ලොකු ෆෑන් කෙනෙක් නෙමෙයි සුෂි වල. ජපනීස් කැම කන්න කැමති කට්ටියට පුළුවන් මේක ට්‍රයි කරන්න. මම නම් වැඩි කැමති නැහැ. ඉතින් මම ඒක ට්‍රයි කරන්න ගියේ නැහැ. ඊළඟට තියෙනවා ඔයගොල්ලන්ට පේනව ඇති ෆිෂ් පොඩ්ඩක් ඇහෙන් තියෙන්නේ. හරි, ඔන්න දැන් පේනව ඇති ඔයගොල්ලන්ට ෆිෂ් තියෙන්නේ. මේක පීසස් අපිට කපාගෙන කන්න පුළුවන්. එක ග්‍රිල් කළා වගේ තියෙන්නේ, ග්‍රිල් ෆිෂ් වගේ. ඉතින් හරිම රහයි. මම ට්‍රයි කරා. ඊළඟට යහපැත්තෙන් තියෙනවා ඔය ඔයගොල්ලන්ට පේනව ඇති රෝල්ස් වගේවත්. ඒවා ඩිප් කරලා ඒ වෙල වෙල බැදලාම තමයි දෙන්නේ වෙලම. ඉතින් ඒක හරිම රහයි. උණුවට උණුවෙන් තියෙනවා. මෙතන තියෙනවා චිකන් කරි එකක්. ඒකත් හරිම රහයි. ඒ වගේම කොත්තු ස්ටේෂන් එකකුත් තියෙනවා. ඒ වෙල තමයි හදලා දෙන්නේ. ඉතින් මේවල රයිස් වර්ග තිබ්බා කීපයක්ම. ඒ වගේම පැස්ටා තිබ්බා, බීෆ් තිබ්බා, ලෑම්ප් තිබ්බා. ලෑම්ප් එකත් හරිම රහයි. මං ට්‍රයි කරා. ඇත්තට ඔයගොල්ලෝ ගියොත් අනිවාර්යයෙන්ම ලෑම්ප් එක ට්‍රයි කරන්න. ඒක ඇත්තටම රහයි. මං හිතන්නේ මං කාපු රහම එක ලෑම්ප් කාපු මෙතනින් තමයි කෑවේ ලෑම්ප් රහම. ඒ වගේම රයිස් වර්ග නම් ගොඩක් තිබ්බා. නූඩල්ස් තිබ්බා, එග් නූඩල්ස්. ඒ වගේම පෝක් කරි එකක් තිබ්බා. රෝස් පාන්ුත් තිබ්බා. ඔන්න පෝක් කරි එක රෝස් පාන් කන්න කැමති කට්ටියට ඒකත් කන්න පුළුවන්. පෝක් කරි එකත් හරිම රහයි. හොඳට හදලා තිබ්බා. ඉතින් ඩෙසර්ට් කෝන් එක ගත්තොත් ඩෙසර්ට් වර්ග නම් ගොඩක් තිබ්බා. මූස් තිබ්බා, ඒ වගේම රෙඩ් වෙල්වට් කේක් එක තිබ්බා, ඒ වගේම ෆ්‍රුට්ස් කපලා තිබ්බා, ජෙලීස් වර්ග තිබ්බා, ගොඩක් ජාති තිබ්බා. මං කීප ජාතියක්ම ට්‍රයි කරා. ඇතරම රෙඩ් වෙල්වට් කේක් එක නම් හරිම රහයි. ඒ වගේම අයිස්ක්‍රීම් තිබ්බා, ෆ්ලේවර්ස් තුනකින් චොක්ලට් වැන්ලා ස්ට්‍රෝබෙරි. ඒ වගේම ටොපින්ස් වර්ග තිබ්බා චොක්ලට් සිරප් එකේම හරිම රහයි. අපිට පුළුවන් මාෂ්මෙලෝස් එහෙම තිබ්බා, එක ඩික් කරගෙන කන්නත් පුළුවන්. ඒ වගේම ටොපින් සෙට් කරලා අයිස්ක්‍රීම් කන්නත් පුළුවන්. පුඩින් වර්ගයකුත් තිබ්බා, ඒකත් ඒ වගේම රහයි. පුංචි බබාලට කැමති නම් කෝන් තියෙනවා. කෝන්ස් වලට අයිස්ක්‍රීම් දාගෙන කන්නත් පුළුවන්. ඉන්දියන් ස්ටයිල් එකෙත් කෑම ජාති තිබ්බා, පරාටා ඒවත් තිබ්බා. ඒ වගේම ගොඩක් ඉන්දියන් ජාති ඉන්දියන් කරීස් වර්ග තිබ්බා. අපිට ඒ කියන්නේ ඉන්දියන් වරයිටි එකට ඉන්දියන් කෑම වලට කැමති කටියට ඉන්දියන් වරයිටි එකක් තිබ්බා. හොඳ. ඒ වගේම උගලන්ට පේන ඇති ඔතන චිකන් සහ ක්‍රැබ් තිබ්බා. ඇත්තරම ක්‍රැබ් කරි එකත් එහෙම හරිම රහයි. මෙතන කෝල් කට්ස් එහෙම තමයි තිබ්බේ. ෂූටර්ස් එහෙම තිබ්බා. ඉතින් ඔය කෝල් කට්ස් වලත් එක එක ගොඩක් වර්ග තිබ්බා. සැලඩ්ස් තිබ්බා එතන. ඒක සැලඩ් වගේම පැස්ටා තිබ්බා. ෂූටර්ස් වලත් එක එක වර්ග තිබ්බා. ඒ වගේම
බොයිල්ඩ් ඔලිව් කුකීස් එතකොට චිප් වර්ග ඒ වගේ එක එක ජාති තිබ්බා. ඉතින් මේ විදිහට තමයි මේ බ්ලොග් එක ඉවර වෙන්නේ. තවත් බ්ලොග් එකක් අරන් එන්නම්. එතකන් ගිහින් එන්න. බයි බයි.